තවත්ම තීරණාත්මක අවස්ථාවකට අපි මුහුණ දීලා තියෙනවා රටේ. ඒ කියන්නේ රටේ ජනාධිපතිවරයාත් අග්‍රාමාත්‍යවරයාත් දෙන්නම අකර්මණ්‍ය තත්වයකට අද රටේ පත් වෙලා තිබෙනවා. එතකොට රජයක් කියන එකක් නැති වෙලා තිබෙනවා. එතකොට මෙන්න මේ නිසා වගකිය යුතු විපක්ෂයක් වශයෙන් අපිට විශාල වගකීමක් තියෙනවා මෙවැනි ආරාජික තත්වයකින් මේ රට ඇත්තටම සාමාන්‍ය තත්වයකට ගොඩ නැගීම. මේ ආරාජික තත්ත්වය ඉවත් කර ගැනීම සඳහා අද ඊයේ ඉඳලා අපි නොයෙකුත් සාකච්ඡා වාර පැවැත්තුවා. අපිත් එක්ක මෙතෙක් වැඩ කරපු දේශපාලන පක්ෂ මේ විපක්ෂයේ, ඒ වගේම පොහොට්ටුවේ ආණ්ඩුවෙන් ඉවත් වෙලා ස්වාධීන වුණ කණ්ඩායම් සමග මේ විපක්ෂයේ වාඩිලා ඉන්න කණ්ඩායම් සමග, ඒ වගේම ස්වාධීනව වෙලා රජේම වාඩි වෙලා ඉන්න අය, මෙයා සියලුම කට්ටියත් එක්ක අපි මේ වෙනකොට සාකච්ඡා කරා. අද දවසේ තවත් අදහස් වරුවෙත් ඒ සාකච්ඡා ටික තියෙනවා. ඒ සාකච්ඡාවල තත්ත්වය බැලුවොත් ඉතාමත්ම සාධනීය තත්ත්වයක්. හැම කෙනාම මෙහි බැරෑරුම් තත්ත්වය අවබෝධ කරගෙන හැමෝම කියන්නේ මෙවැනි සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේදී ඒකට ඒ වැඩපිළිවෙලට සහයෝගය දෙන්න ඒගොල්ලෝ ඔක්කොගෙම ඒගොල්ලන්ගේ කැමැත්ත තිබෙනවා. එතකොට ඒක එක පැත්තක්. ඒක එවැනි ආණ්ඩුවක් පිහිටෙව්වත් ඊට පස්සේ අපිට තියෙන්නේ කාල පරිච්ඡේදයක් අරගෙන මේ රටේ ජනතාවට අද කුසගින්නට ආහාර නැහැ, ආහාර හිඟයක් තිබෙනවා. අනිත් පැත්තෙන් දරුවන්ට අවශ්‍ය කිරිපිටි ටික නැහැ. එතකොට දරුවන්ගේ පෝෂණ පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා. තුන්වෙනුව රෝගීන්ට අවශ්‍ය ඖෂධ නැහැ. හතරවෙනුව ප්‍රවාහනය සඳහා අවශ්‍ය ඉන්ධන නැහැ. එතකොට අපිට අවශ්‍ය ඉවීම් පිසීම් සඳහා අවශ්‍ය භූමි තෙල් ගෑස් වගේ ඒවා නැහැ. එතකොට මුළු ජන සමාජයත් කඩාකප්පල් වෙලා තියෙන්නේ මුළු රටම. මුළු රටේම මිනිස්සු පාරවල්වල, ගෙවල්වල නෙවෙයි ඉන්නේ, පාරවල්වල, පෝලිංවල මේ දේවල් සපයා ගැනීම සඳහා. ඒ නිසා මේ පිහිටවන රජයට මේ අද දින තියෙන ඇත්තටම අර්බුදයට වඩා විශාල අර්බුදයක් රටේ ජනතාවට අවශ්‍යතා සපයන වැඩපිළිවෙලදී තිබෙනවා. ඒ නිසා අපි ඔක්කොම වගකීමක් ඇතුව ඒ රජයේ පිහිටවල අපේ මූලිකම පරමාර්ථය තමයි දුකටපත් වෙලා ඉන්න මිනිසුන්ට යම් සහනයක් ලබා දීලා ඒ තත්ත්වය මුදවා ගැනීම. ඒ තත්ත්වය අපි සමනය කරලා රට සාමාන්‍ය තත්ත්වයකට පත් කරන්නට ඕනේ. මොකද රට සාමාන්‍ය තත්ත්වයක් පත් කරනකම් කවුරු ජනවරමක් ගැන කතා කරත් ඒ ජනවරමක් ඉල්ලන්නට අපිට හැකියාවක් නැහැ. මොකද රටේ විදුලිය නැහැ, රටේ ඉන්ධන නැහැ, අඩු ගානේ පත්‍රිකා ගහන්න කඩදාසිවත් නැහැ. එනකොටසා අපි ජනවරමක් ගැන කතා කරත් ජනවරමක් ලබා ගැනීමට තිබෙන මැතිවරණයක් පැවැත්වීමේ කිසිදම හැකියාවක් කාටවත් නැහැ. ඒ නිසා අපි පුළුවන් ඉක්මනින් මේ රට සමනය කරලා අන්න ඒ සඳහා අපි ඉදිරිපත් වෙන්නට ඕනේ. ඒ නිසා ඉතාමත්ම ඉක්මන් දිනක මේ රට සමනය කරලා ජනතාව පත් වෙලා ඉන්න දුක්ඛිත තත්ත්වයෙන් ඉවත් කරලා ඊට පස්සේ තමයි අපි ජනවරම සඳහා මැතිවරණයකට යන්න ඕනේ. දැන් අපි මැතිවරණයකට ගියොත් ඉස්සෙල්ලාම අපිට ගහනවා මිනිස්සු. මේ කියන්නේ මිනිස්සුන්ට ඒ සල්ලි ටික දෙන්න කන්න කියලා, කෑම ටික වගේන් කියලා. ඉතින් මෙන්න මේක තමයි මේ වැඩපිළිවෙල. මේ සඳහා අද ජනාධිපතිවරයාත් නැහැ, අග්‍රාමාත්‍යවරයාත් නැහැ. එතකොට ඒකට විකල්ප අග්‍රාමාත්‍යවරයා කියන්නේ රටේ විපක්ෂ නායකවරයා. ඕනම රටක පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන්නේ ඕල්ටර්නේටිව් ප්‍රයිම් මිනිස්ටර් ඉන් ද ලීඩර් ඔෆ් ද ඔපොසිෂන්. විපක්ෂ නායකවරයා තමයි විකල්ප අග්‍රාමාත්‍යවරයා. ලෝකේ ඕනම නායකෙක්, රාජ්‍යතාන්ත්‍රික නායකෙක්, ජාත්‍යන්තර සංවිධානයක් ඕනම රටකට ආවහම අග්‍රාමාත්‍යවරයා හම්බෙලා විපක්ෂ නායකවරයා හම්බෙලා තමයි යන්නේ. මොකද ඒ කවුරුවක්වත් දන්නේ නැහැ හෙට දිනේ අග්‍රාමාත්‍යවරයා වෙන්නේ විපක්ෂ නායකද කියලා. ඒ නිසා අපේ විපක්ෂ නායකතුමත් එක්ක එකතු වෙලා එයාගේ නායකත්වයේ මේ අර්බුදයට අපි සියලුම දෙනා එක්කහු කරගෙන අපි අතර බලය බෙදාගෙන අපි පුළුවන් ඉක්මනට මේ රජය බිහි කරලා මේ මිනිසුන්ගේ දුක් ගැනවිල්ල සමනය කිරීම තමයි අපේ බලාපොරොත්තුව. මෙන්න මේ යන ගමනේදී අපිට අපි මේ අරගලකරුවන් අද ඇත්තටම මෙවැනි මේ මිලිටරි මානසිකත්වයකින් යුත් ජනාධිපතිවරයෙක් වද දනගස්වල තිබෙනවා. එතකොට අද මේ වෙනකොට ජනාධිපතිවරයා විතරක් නෙවෙයි, ජනාධිපතිවරයාගේ ලොස් ඇන්ජලීස් වල ඇමරිකාවේ තිබෙන නිවසේ
වටකරගෙන ශ්‍රී ලාංකික ජනතාව එහෙත් අද විරෝධතා දක්වනවා. මෙන්න මේක ඊයේ අපි බැලුවොත් මුළු ලෝකයේ හැම නගරයකම විරෝධතා තියුණා මේ වගේව. ඉතින් ඒ නිසා ඒ අරගල කරුවන් ඉතාමත්ම ශ්‍රේෂ්ඨ අන්දමින් ඒ අරගලයේ එක්තරා මිම්මකට පැමිණා. ඒගොල්ලෝ අපිත් එක්ක කියවේ මේ කතාව ඒගොල්ලෝ අපි ඒගොල්ලෝ පිළිගන්න ඔක්කොම අරගල නායකයින් මේක අවසන් කළ යුත්තේ පාර්ලිමේන්තුව හරහා. එහෙම නැත්නම් මේ රටට ආරාජික තත්ත්වයක් ඇති වුණොත් මේක ඇෆ්ගනිස්තානයක් සුඩානයක් හෝ ටියුනීසියාවක් කරන්නට බැහැ අපිට. අපි වගකීතු දේශපාලඥයෙක් වශයෙන් නායකයෙක් වශයෙන් අපේ මූලිකම පරමාර්ථය පළවෙනි එක ආරාජිකත්වයෙන් ඉවත් කර ගැනීම, දෙවැන්න මේ රටේ ජනතාවගේ දුක්ඛඳ උණාවන් නැති කර දීම, ඒ දෙක තමයි අපිට කරන්න දී. ඊට පස්සේ තමයි ඉතුරු රාජ්‍යකරණය ගැන අපිට කතා කරන්න තිබෙන්නේ. ඉතින් ඒ නිසා දැන් මේකෙදි අපේ ලේකම් මහලේකම්තුමා කිව්වාගේ දැන් ඊයේ ඉදුණ සමහර සිදුවන් දැන් මේ අපේ විපක්ෂ නායක අපේ අග්‍රාමාත්‍යතුමාගේ ගේ ගිනි තැම. ඒක තමයි මන් දන්න හැටියට නම් ලංකාවේ දැනට ඒ කියන්නේ උතුරේ යාපනයේ තිබුණ පුස්තකාලයට පස්සේ තියෙන තිබුණ විශාලම පුස්තකාලය. මන් දන්නවා එතුමා කාමර දෙකක් එකට එකහු කරලා ලොකු කාමරයක් හදලා තමයි පුස්තකාලය තිබුණේ. එතුමා බලාපොරොත්තු වුණේ ওই නිවස රාජකීය විද්‍යාලයට පවරනකොට පොත් ටික මහජන පුස්තකාලයට ලබා දෙන්න ජනතාවගේ පරිහරණය කිරීම සඳහා. ඇත්තටම මෙතන ඉතාමත්ම ශ්‍රේෂ්ඨ පුස්තක තිබුණා අපි දන්න විදිහට. මං හිතන්නේ ලංකාවේ කොහෙවත් නැහැ ඒ සමහර පොත් ලංකාවේ කොහෙවත් නැහැ. සමහරක් ඒවා මං හිතන්නේ ලෝකයේ අද කොහෙවත් තැනක තියෙයි දන්නේ නැහැ ඒ එවැනි ඒවා. ඉතින් එවැන්නක් නැති කරගත්තාම ඒක කවදාකවත් හදා ගන්නට බෑ. ගෙයක් හදා ගන්නට පුළුවන් පුස්තකාලයක් හදා ගන්නට බෑ. අපි ඒක දැක්කා යාපනයේ පුස්තකාලේ. නමුත් මේකට ඊයේ මේක ගිනි තියලා ඔහුගේ නිවස විතරක් නෙවෙයි මේ පුස්තකාලයේ මේ අධ්‍යයන ලැබිය යුතු සියල්ල විනාශ කළ දැම්මා. මේක මහා නොසන්ඩාල ආරාජික වැඩපිළිවෙලක්. මට නම් සැකයි මේක අරගල කරුවන්ගේ ප්‍රධානින් එක මම කතා කරාම ඔවුන් අහනවා කොහොමද අපි අපේ කවුරුවක්වත් මේකට සම්බන්ධ නැහැ. දැන් මේ වෙනකොටත් ඔවුන් ප්‍රකාශයක් නිකුත් කළ තියෙනවා මේ වුණ සිද්ධීන් ගැන මේවා ප්‍රතික්ෂේප කළා. ඒ අය අහන්නේ මේ තරම් ප්‍රමාණයක් පෙට්‍රල් අරවා මේවා අරගෙන අපි යන්නේ කොහොමද. අනිත් එක මේක සිදුවීමේදී කළු මූණු ආවරණ තියෙන කට්ටිය මේකට ඇතුල් වෙලා තියෙනවා. එතකොට මෙන්න මෙවැනි කරුණු හුඟක් තිබෙනවා. මීට ඉස්සෙල්ලා ඇති කරපු ගිනි තිබීම වලත් විශාල ප්‍රශ්නයක් කුකුසක් තිබෙනවා. මේ ඒ ගිනි තැබීම් එකම විලාසයක ගිනි තැබීම් සිදු වුණේ. ඒ නිසා මේ ගිනි තැබීමත් මේවා ගැන ඉදිරි අනාගතයේදී අපි සොයා බැලිය යුතුයි මේ මොනවද මේ සිදු වුණේ කියලා. තමුන්නාසලට මතක ඇති ජර්මනියේ හිට්ලර් ජර්මන් පාර්ලිමේන්තුවට ගිනි තැබුව අවස්ථාව. ඒ ගිනි තැබුවේ කවුද? ඔහු ගිනි තැබුවේ හිට්ලර් වුණත් ඒක මුළු ලෝකෙටම ප්‍රචාර කරේ කොමියුනිස්ට් පක්ෂය විසින් පාර්ලිමේන්තුව විනාශ කරයි කියලා ගිනි තිව්වයි කියලා. ගිනි තිව්වයි කියලා හිට්ලර් ගිනි තිව්වා. නමුත් මතක තියාගන්න හිට්ලර්වත් කවදාකවත් පුස්තකාලයක් ගිනි තිව්වේ නැහැ කවදාකවත්. කිසි දවසක පුස්තකාලයක් ගිනි තිව්වේ නැහැ. හිට්ලර් පමණක් නෙවෙයි ලංකාවේ හිටපු ත්‍රස්තවාදී නායකයා හිට්ලර් මේ අපේ ප්‍රභාකරනුත් කිසි දවසක පුස්තකාලයකට අත තිව්වේ නැහැ කොහෙවත්. ඉතින් අද ඒකේ ඒ පිළිබඳ කිසිම වටිනාකමක් නැති ඒ වගේ යන දන්නේ නැති පුද්ගලයන් මෙම අරගල හරහා යම් ක්‍රියාදාමයකට පැමිණලා තිබෙනවා. ඒ නිසා අරගල කරුණුත් අපිත් මේ පිළිබඳව ඉතාම වගකීමෙන් වැඩ කරන්නට ඕනේ. ඉතාමත්ම විමසිල්ලෙන් අපි මේ ක්‍රියාවලිය ඉදිරියට ගෙනියන්න ඕනේ. අපිට ඕනේ අපේ මාතෘභූමිය ඇෆ්ගනිස්තානයක් ටියුනීසියාවක් කරගන්න. අපිට ඕනේ අපේ මාතෘභූමිය දියුණු රටක් බවට පත් කරගන්නට. එක අතකින් භෞතික වශයෙන් දියුණු, අනිත් පැත්තෙන් අධ්‍යාත්මික වශයෙන් දියුණු රටක් බවට අපේ රට පත් කර ගැනීම සඳහා තමයි අපි ඔක්කොම මේ දේශපාලනේ නියුතු වෙලා ඉන්නේ. අන්න ඒ සඳහා යන ගමනේදී මෙවැනි පොඩි පොඩි මෙවැනි දේවල් සිදුවෙනකොට ඒවා නැති කරගෙන අපි මේ ගමන ඉදිරියට යන්නේ කොහොමද කියන එක හැම සංවිධානයක්ම හැම පක්ෂයක්ම අපි සලකා බලාගෙන කරන්නට ඕනේ. බොහොමයි සෝදි. පැහැදිලිෙන් බාර ගන්නවා එතුමා. ඒක එතුමාගේ යුතුකම. ඒක එතුමාගේ යුතුකම, එතුමාගේ වගකීම, එතුමාගේ රාජකාරී වගකීම මේ වෙලාවේ. මොකද එතුමා කවදාකවත් හිතියේ නැහැ සර්වපාක්ෂික රජයක බාර ගන්න බැහැ කියලා.
දැන් බලන්න එතුමා ගත්ත තීන්දුව කොච්චර සාධනීයද කියලා අද මේ ඇති වුණ තත්වයන් යටතේ. අද ගෝඨාභය රාජපක්ෂ නැවත හැරි බැලුවොත් එතුමාට තේරෙනවා ඇති, ඇත්තටම සජිත් ප්‍රේමදාසයන් එදා හිටපු ස්ථාවරය, අපේ පක්ෂයේ හිටපු ස්ථාවරය මොන තරම් සාධනීයද කියලා. දැන් එදා එතුමා ආරාධනා කරා සජිත් ප්‍රේමදාසට. එතුමා මොකද කිව්වේ? එතුමා බොහොම නිහතමානීව කිව්වා, අපේ මන්ත්‍රී කණ්ඩායමත් එක්ක, අපේ අනිකුත් විපක්ෂයේ අපිත් එක්ක වැඩ කරන කට්ටියත් එක්ක කතා කරලා මම ඔබතුමාට දන්නන්න. මේ සභාවට මෙතෙන්ට දිනපතා කැඳෙව්වා අපේ මන්ත්‍රී කණ්ඩායම. දිනපතා කැඳෙව්වා. ඒකම විපක්ෂයේ අනිකුත් නායකින්ව කැඳෙව්වා. හරිද? අපිත් එක්ක කැමති හැම එක්කෙනාම කැඳෙව්වා. කැඳවලා ඒ ඔක්කොමත් එක්ක කතා කරා. ඔබතුමාලා දන්නවා එවැනි දේශපාලන සාකච්ඡාවක් ජනාධිපතිට හදිස්සි වුණාට දේශපාලන නායකින් එකට එකතු වෙලා එක තීන්දුවකට එක වැඩපිළිවෙලට එහෙම මේ දවසෙන් දෙකෙන් හදන්න බෑ. නානාවිධ මත එනවා, නානාවිධ. මෙතන ඉන්නවා උතුරේ පක්ෂ, දකුණේ පක්ෂ, මුස්ලිම් දේශපාලන පක්ෂ, අනිකුත් පුඩා පක්ෂ. එතකොට මේ ඔක්කොමත් එක්ක අපි කතා කරන්නට ඕනේ. හරියට ආණ්ඩුවක් පිටවල හරියට වැඩ කරන්න, සර්වපාක්ෂික ආණ්ඩුවක් පිටවල. එතකොට අපි කළා අවසානයේදී මේ සියලු සාකච්ඡා අවසානයේ මේ සාකච්ඡා බොහොම මේ සමහර වෙලාවට හොඳින් පැවැත්වුණා. සමහර වෙලාවට මහා විශාල වාද විවාද කරමින් තර්ක විතර්ක කරමින් තමයි ගමන් කරේ. මේවා කළා අවසානයේදී අපි ආව වැඩපිළිවෙලට කරුණු හතරකට. ඒ කරුණු හතර දෙන්න ලෑස්ති වෙනකොට තමයි එතුමා ගිහිල්ලා එතුමාට පහසු ක්‍රමේ මොකද්ද ෂෝට් කට් එකක් දාන්න කිසිම කොන්දේසියක් නැති රනිල් වික්‍රමසිංහව ගෙනල්ලා පත් කළා. දැන් අද බලන්න උන විනාශේ. එදා මේ සර්වපාක්ෂික රජය එදා පැවැත්වුවා නම්, එදා මේ සර්ව රාජපාක්ෂික රජයකට බාර දීලා කෙටි කලකින් අපි ඉල්ලුවා වගේ එතුමා මේ වෙනකොට ඉවත් වෙලා ගියා නම් මේ රටේ මිනිස්සුන්ගේ ඔහුට තියෙන විරෝධයත් අඩු වෙලා, එහෙනම් අලුත් ආණ්ඩුවත් එක්ක බලාපොරොත්තු සහිතව මේ රට ගොඩ ගැනීමේ එනිතිය තම තමන්ගේ දෛනික ප්‍රශ්න විසඳ ගැනීමේ තත්ත්වයක තිබුණා. දැන් ඒක විනාශ වුණා. දැන් අද අන්තිමට ඇවිල්ලා තියෙන්නේ නැවත අපේ නායකයා සජිත් ප්‍රේමදාසයන් එදා ඉදිරිපත් කරපු කරුණු හතරට තමයි දැන් රට ආපහු ඇවිල්ලා තියෙන්නේ. අද මං හිතන්නේ මේ වෙනකොට ජනාධිපතිවරයාත් ඒක පිළි අරගනිමින් තියෙන්නේ. මම හිතන්නේ මේ වෙලාවේ කකුලෙන් අදින්න කවුරුවක්වත් ඉඳී කියලා. මොකද හැම කෙනාම අපිත් එක්ක වාඩි වෙන කට්ටිය ඉතාමත්ම බැරෑරුම් අන්දමින් තමයි මේ දිහා බලන්නේ. වෙනද කරන දේශපාලන සටකපටකම් ඇතුව නෙවෙයි. මොකද හැම එක්කෙනාම දන්නවා මේක හරියට කළා සාර්ථක වුණොත් ඔක්කොටම යම් දේශපාලන වශයෙන් ජයග්‍රහණයක් ලැබෙයි. එහෙම නැත්නම් ඔක්කොම පරාජිත වෙලා මම රට ආරාජික වෙලා නායකයෙක් නැතුව මහා විශාල විනාශයකට ගිහිල්ලා එනවා. මතක තියාගන්න. එක්කෝ අන්තවාදීන්ට යනවා. ඒ අන්තවාදීන්ට ලෝකේ කවුරුවත් උදව් කරන්නේ නැහැ. උදව් කළා මේ රටේ මිනිස්සු මහමග මැරී වැටෙන තත්ත්වයකට පත් වෙනවා. මොකද අද අපිට විශාල උපකාරයක් ජාත්‍යන්තරයෙන් අපිට ලබා ගන්නට ඕනේ. අපේ ආණ්ඩුවක් ආවොත් අපි දන්නවා මැද පෙරදිගට කතා කරලා අපිට ක්ෂණිකව අපේ මේ ඉන්ධන ප්‍රශ්නය අපිට විසඳගත හැකි. අපිට යුරෝපය සහ ඇමරිකාව වැනි දියුණු රාජ්‍යන් එක ගනුදෙනු කරලා ඒගොල්ලෝ අපේ පිළිගන්නවා. මොකද අපේ යහපාලන ප්‍රතිපත්තියක් අපි ඉදිරිපත් කරන්නේ. ඒ ප්‍රතිපත්තීන් මත අද ඒ රජයට ඒ අයගේ ක්ෂණික ආධාර උපකාර ලබා ගැනීමට අපිට හැකියාව තියෙනවා. මේ කරුණු දෙක උඩ අපිට පුළුවන් අපි ඔක්කොම එක්කවෙල සර්වපාක්ෂික රජයක් වශයෙන් ක්‍රියා කළා අපිට ඒකෙන් ගොඩ එන්න. හැමෝම දන්නවා ගොඩ આવොත් එකට, ගොඩ නාවත් එකට. ඔය ඊයේ ජනාධිපති මන්දිරයේ හම්බුනේ ජනාධිපතිගේ පොකට් මනි විතරයි. ඒ ගණන් කරේ පොකට් මනි. තමුන්නාන්සේලා අතේ තියෙනවනේ මේ අතේ තියෙන සල්ලි ටික. ඒක ඒ ජනාධිපතිතුමා ප්‍රකාශයක් කළා තිබ්බා 13 වෙනකොට සිවුරු ප්‍රශ්න නිරාකරණය කරනවා කියලා. එහෙම වෙයිද? කොහේ කරන්නේ? ඒ යාගේ තියෙන ඒ යාගේ සිඟිති මොලේනේ. එයාට තියෙන සිඟිති දේශපාලන මොලේනේ. එයා හිතනවා මේ අර්බුදය එයා මේකක් හරි ඔය කරපු ඔය ආමියක ඉන්නකොට දුන්න කමාන්ඩ් එකක් විදියට කෙරෙරවයි කියලා. එහෙම නැහැ. දැන් ඒ වගේම තමයි අපි දැක්කා ඊයේ දිනේදී මානුෂ්‍ය අනායකාර හරි ප්‍රාන්තවල ඉල්ලස්සුනා කියලා. නැවත් මේ පැත්තේ නෑ එන්න ඕනේ නැහැ.
ඉතින් අපි යනකොට එකටට කිව්වා ඔතන ඉන්න බෑයි කියලා. ඉතින් ඒගොල්ලෝ හිතුවනේ ඒගොල්ලෝ මහ ලොකු දේශපාලන විචාරදෝ කියලා. දැන් ඔය ගියේ ඒගොල්ලෝ ගිහිල්ලා ඒ පැත්තේ ඉඳගෙන තවත් කතාවක් එන්නේ. එතකොට ඒගොල්ලෝ හිතනවා මේ පැත්තේ ඉඳලා කියන ඔක්කොම කතා පිළිගත්ත මිනිස්සු ඒ පැත්ත ගිහිල්ලා කරන හැම කතාවවත් පිළිගන්නවා කියලා. හරිද? ඒකට ඒ ගිහිල්ලා කරනවා නම් තමන් ඒ ප්‍රතිපත්තිය මිදගෙන මොකක් හරි කියනවා නම් කමක් නැහැ. අපි මේ අර්බුදේ තේරෙනවා. නමුත් අපි මේකෙින් ඉඳ කියලා. නමුත් අපිට චෝදනා කරන අපේ තමන් හිටපු නායකයව චෝදනා කරමින් ඉන්නකොට අද කොහෙද අද නායකයාට නෙවෙන්නේ චෝදනාව තියෙන්නේ ඒගොල්ලන්ට. ඒක ලේකම්තුමා කියන්නකෝ බාර ගන්නවද නැද්ද කියලා. එච්චර බංකොලොත් නෑ අපි. අපිට 113 ගන්න එච්චර අමාරුකමකුත් නෑ. වැදගත් මිනිස්සු ඉන්නවා. දැන් මාත් අරගලකරුවන් එක්ක තමයි හිටියේ පැය තුනහමාරක් මම අපි ඇවිද්දෙත් 3-4000 විතර ජනතාවත් එක්ක තමයි අපිත් එක්කම ගියේ කතා කර. කල්ල එතන ඉඳලා ඒ ඔක්කොම ඉවර වෙලා කට්ටිය විසිරලා ඇරිලා එන්න යනකොට තමයි ඕක කරේ. ඒ කියන්නේ කවුරු හරි බොහොම සැලසුම් අන්දමින්. ඔය සමහරුන්ගේ තියෙනවා දැන් රජයක් ජනාධිපති කෙනෙක්ව පත් කරගෙන ඒකෙන් වැටකාපු මිනිහා එයා හිතනවා මේ ඔක්කොම වැඩක් නැහැ. ඔක්කොම එකයි කියලා. ඔක්කොම එක උනේ ඒගොල්ලෝ කරපු වැඩේ හින්දා. මම එතෙන්ද කිව්වා ඒක. ඉතින් ඒවා එච්චර ප්‍රශ්නයක් නැහැ. මට ඒක මගේ පහර මේ ඒගොල්ලෝ මේ ඒ සිද්ධියත් එක්කම නීතිඥවරු අටවෙලා කිව්වා ජරා වැඩ කරන්න එපා කියලා. ඒක ළඟ දැම්ම. ඒ විතරක් නෙවෙයි, සර්වපාක්ෂික අරගලකරුවන්ගේ ප්‍රධානම නායකයා තමයි මාව එතෙන්ටම ආවේ. වහාම ඇවිල්ලා නමුත් එතුමා කිව්වා දැන් එතුමා කතා කරත් මේගොල්ලෝ හයි කියලා තමුසේ කවුද කියලා. මොකද ඒගොල්ලෝ අපි වගේ දන්න කට්ටිය නෙවෙයිනේ මේකින්. ඉතින් මේකට අරගලයක් වුණාම හැම ජාතිම කට්ටිය එනවනේ. මොකද අරගලේ තේමාව දැනගෙනත් එනවා. ඉතින් නොයෙකුත් එනවා. දැන් ඌ ඇච්චර ලොකු දේවල් නෙවෙයි, සාර්ගේ මාලිගාව වැට්ටු වෙලා VI ලෙනින් රතු හමුදාවක් එක බොහොම විනයකාමි හමුදාවක් එක ගිහිල්ලා සාර්ගේ දැන් අපි දැක්කානේ මෙතන පාවිච්චි කරන හැටි. ඔයිට අන්තයි සාර්ගේ මාලිගාව. හොඳේ සාර්ගේ බල්ලවත් මරලා දැම්මා අර රණිගේ. මන් දන්නේ ඒක ඇත්තද බොරුද කියලා. ඒ විතරක් නෙවෙන්නේ, සාර්ගේ මේ පොකුණ හිටව මාළු ටික හිටම් බිලිබා ගත්තා. හරිද? එතකොට ඒ විතරක් නෙවෙයි, අර සාර්ගේ තිබුණ පොඩි සූ එකක්, ඒකිටියේ සත්තුන්වත් මරලා කෑවා. ඉතින් ඒකට සහභාගී වෙන විවිධ පුද්ගලයෝ ඉන්නවා. ඒකනේ ලෙනින් කියන්නේ විප්ලවය වනාහි ඉතාමත්ම අශුද්ධ දෙයක්. මේකේ මිනිමැරුන් සිද්ධ වෙනවා, ස්ත්‍රී දූෂණ වෙනවා, මංකොල්ල කනවා. මේ ඔක්කොම මානසිකව ඉන්න මිනිස්සු මේවට සහභාගී වෙනවා. නමුත් මේකේ අවසාන අරමුණ ඉතාමත්ම පාරිශුද්ධයි. මම ඉන්නෙත් එතන තමයි. ලෙනින් කිව්ව විදිහට මම ඉන්නෙත් අරගලයේ අරමුණ ඉතාම පාරිශුද්ධයි. ඉතාමත්ම පාරිශුද්ධ දේශයක් සඳහා යන්නේ අපි. ඒකට යන් ඒකේ අතරේ වෙන ඒවා ගැන අර ලෙනින් කියපු විදිහට තමයි මමටත් දැනෙන්නේ. ඒවා ඒවා කරව මිනිස්සුනේ කියලා තියෙන්නේ. ඉතින් මටත් ප්‍රශ්නයක් ඇති වුණා. ඔය 10-12 දෙනෙක් කරාට අනිත් මිනිස්සුන්ට ප්‍රශ්නයක් ඇති වුණා. එතන හිටිය ඔක්කොම කෑ ගහන්න ඉස්සෙල්ලා වුණත් මාත් එක්ක ඔක්කොම සාමාන්‍ය මිනිස්සු කතා කර කර හිටියේ. අරගලයට පැමිණි මිනිස්සු ඔය කොටසක් තමයි ඇවිල්ලා නිකන් සංවිධානාත්මක අයුරින් එතෙන්ට කඩාගෙන පැන්නේ. ඉතින් මේක ඒක වෙච්ච තැනගේ කට්ටියකින් ඇහුවනම් ඒගොල්ලෝ කියයි හැම එක කියලාම. මට දැනුනේ එහෙම තමයි. මට නීතිඥවරු කිව්වෙත් මේක සැලසුමක් කියලා. මම දැක්කා මාධ්‍ය වාර්තාවකුත් තියෙනවා මේක සැලසුම් සහගත ක්‍රියාවක් කියලා. ඒ සැලසුම් වලින් අපි සැලෙන්නේ නැහැ. අපි අරගලයක් එක්ක ඉන්නවා. අපි හොඳ රටක් තමුන් වහන්සේලාට බිහි කිරීම සඳහා උපරිම උත්සාහය අපි දරනවා. අපි මේ සර්වපාක්ෂික රජයක් බිහි කළා. අපේ අනාගත රාජ්‍ය වලින් මතක තියාගන්න, තමුන් වහන්සේලාට ඉතාමත්ම යහපත් විදිහට, ඉතාමත්ම කිසිදු බයක් සැකක් නැතුව
තමුන්නාන්සේලාගේ වෘත්තිය ගරුත්වය ආරක්ෂා කරගෙන වැඩ කරන්නට අපි ඉඩ දෙන තමුන්නාන්සේලා. තමුන්නාන්සේලාට අපිට අපිය විවේචන කිරීමේ ඒකේ අයිතිය 100%ක් තමුන්නාන්සේලාට ලැබලා දෙනවා. එතෙන්දී අපි ඔබතුමාලත් එක්ක නැවත සාකච්ඡා කරනවා මිසක් තමුන්නාන්සේලාට විරුද්ධව වර්ධනයක් නැහැ. තමුන්නාන්සේලා අපි කරන්නේ එකම දේනේ. අපි දෙකොල්ලොම පූර්ණ කාලිකයි. අපි දේශපාලනය කරනවා තමුන්නාන්සේලා මාධ්‍ය කරනවා මේ දෙකම කරන්නේ මොකද්ද? හොඳ රටක් සඳහා. එතෙන්දී අපි කතා කරගන්නෙමු කොහොමද මේ හොඳ රටක් අපි මාධ්‍යකරණය කරන්නේ දේශපාලනය කරන්න කියලා. ඔබතුමාට ශාරීරික වශයෙන් ඊයේ තුවාලෙම තිබුණා නෑ මට මොකක්වත් නෑ. මගේදී අර පොඩ්ඩක් තුවාලෙ වුණා මගේ මේ ආරක්ෂක එක්කෙනෙකුට මාව ආරක්ෂා කරන්න ගිහිල්ලා එච්චරයි. උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක් දෙරණ අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, වීඩියෝවට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.